ඉතින් ඔයගොල්ලෝ ගන්නවා වීඩියෝ එකේ එහෙම නැත්නම් විෂුවල් තින්ක එල්ගේ YouTube channel එකේ වෙදින් එන අලුත්ම වීඩියෝ එකට ඉතින් මම නම විජයවර්ධන අද කතා කරන්නේ ඔයගොල්ලෝ ගන්නවා මම මීට කලින් ගම වීඩියෝ එකෙන් අපේ HTML lesson series එකේ පළවෙනි වීඩියෝ එක lesson series එකේ පළවෙනි වීඩියෝ එක start කරා ඉතින් මේකෙන් හොද දැනුමක් ගත්තා කියලා හිතනවා මේ HTML කියන්නේ මොකද්ද front end developer back end developer කියන්නේ මොකද්ද ඒ වගේම මේ HTML වල තියෙන තවත් framework වගේ මන් නැත්තම් තවත් programming languages වගේ ඒවා කතා කරා ඉතින් ඒ වගේම අපි මේවට use කරන ID ඒ වගේම අපි මේවට يعني use කරන ID වගේ අපි මේක save කරනවානේ format ඒ වගේ ගොඩක් විස්තර කතා කරා ඉතින් ඔයගොල්ලෝ දන්න ඇති මේකට ඕන ID එකක් use කරන ID එක කියන්නේ මේකට මෙන් වෙච්ච මේවා තියෙනවා notepad එකුණත් use කරන්න පුළුවන් එහෙම නැත්නම් notepad++ VS Code ඒ වගේ sublime text ඕන එකක ඔයගොල්ලන්ට ගන්න පුළුවන් ඉතින් මේ VS Code කියන්නේ හොද එකක් ඉන්නේ මේ කිව්වේ මොකද මම ඉස්සරහට HTML ඉදරන්නේ මේ Python Python GUI ඒ වගේම Python වලින් GUI හදනවා කියන්නේ tint කියන මේවා import කරලා ඉතින් ඒ වගේ ගොඩක් දේවල් කරන්න හිතන් ඉන්නවා ඉතින් මෙහෙම කරද්දී ඔයගොල්ලෝ වෙන softwares දා ගන්න ඕනේ නැහැ ඔයගොල්ලෝ ගාව තියෙන VS Code එකටම Python extension එක එක්ක ඔයගොල්ලෝගේ PC එකට Python install කරලා වැඩි කරානම් හරි ඉතින් ඒකින් දැන් මම ඔයගොල්ලන්ට කලින් වීඩියෝ එකේ VS Code දා ගන්න විදියත් කියලා දුන්නේ ඉතින් ඔන්න ඔක තමයි පළවෙනි වීඩියෝ එකේ අපේ පොඩි සාරාංශය අපි අද දෙවෙනි වීඩියෝ එකෙන් කතා කරන්නේ කොහොමද මෙන්න මේ ෆයිල් එකක් ක්‍රියේට් කරන්නේ එහෙම නැත්නම් කියන්නේ කොහොමද මේ වෙබ් පේජ් එකක් ක්‍රියේට් කරන්න ගන්න ඕනේ පළවෙනි ස්ටෙප් ටික ඉතින් ඒ වගේම මම අද H1 ටැග් එකයි P ටැග් එකක් ගැන කියලා දෙනවා ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට කලින් වීඩියෝ එකත් වැදගත් වෙන්නේ නැති කියලා ඉතින් ඒක වැදගත් කියලා හිතනවා නම් අනිවාර්යෙන් මේකත් බලන්න මේ අපි දිගටම කරන් යන වීඩියෝ ලෙසන් සීරීස් එක එහෙනම් ඉතින් නවී ආදී උනොත් subscribe කරන්න like කරන්න share කරන්න මම එහෙනම් අපි අද වීඩියෝ එකට යමු මම නවී ජයවර්ධන හරිනම් ඔන්න මම වෙනදා වගේම අපේ ස්ක්‍රීන් රෙකෝඩර් එකට බැස්සා මේකදී මේ වීඩියෝ සීරීස් එකේදී ඇත්තටම මම පෙනී ඉන්නේ නැහැ වැඩක් නැහැ මම මෙතනින් මෙන්න මේ විදිහට තමයි අපි මේක තිබ්බේ මම කලින් කියේදී සරලව කියලා දුන්න පොඩි ටිකක් ඉතින් මම ඒ ටික ආයි බාරක් කියලා දෙනවා මොකද මේ වීඩියෝ එක බලලා එන්න නැති කෙනෙක් උනත් පටන් ගන්න පුළුවන් විදියට මේක හදිස්සියෙ ඩවුන්ලෝඩ් කරගෙන නම් ඉන්නේ එයාට මෙතනින්ම පටන් ගන්න පුළුවන් මෙතෙන්ද මම හදාගත්තා මේක මෙන්න මේක මෙන්න මේ VTL එක කියලා ඒ කියන්නේ අපි සාමාන්‍ය ප්‍රෙඩිට් එකක් කරනකොට ඒකට මුලින්ම ඔයගොල්ලෝ ෆෝල්ඩරයක් හදාගන්න. මොකද එම් ෆෝල්ඩරයක් හදාගත්තම ගොඩක් වැඩ ලේසි. කියන්නේ ඉමේජස් කියලා ෆෝල්ඩරයක් දාලා එතකොට අපිට /  දාලා එන්නේ ලොකේෂන් එකේ තියෙන එකම ඇක්සස් ගන්න. ගොඩක් ලේසි. ඉතින් ඔයගොල්ලෝ ඉස්සරහට තේරෙයි මොකද මෙච්චර ලේසි වෙන්නේ කියලා. අනිවාර්යෙන් වෙබ්සයිට් එකකට නම් මේ වෙබ්සයිට් එකටම කියලා ෆෝල්ඩ එකක් හදන්න. ඉතින් මම මෙතන මේ විදිහට හදාගෙන තියෙනවා. ඊට පස්සේ මම මේවා ටික ඩිලීට් කරගන්නම්කෝ. මම මෙතනින් මේක ඩිලීට් කරගත්තා. yes. හරි. ඕගොල්ලෝ මෙතන මෙහෙම කරන්න ඕනේ. මම මෙතන මුලින්ම new කියලා right click කරනවා. ඊට පස්සේ මෙන්න මෙතන new කියන එක දානවා. ඊට පස්සේ ඔගොල්ලන්ට මෙතන ඔයගොල්ලෝගේ PC එකේ තියෙන text එක ගන්න edit එකේ කියන්නේ අලුතින් access ගන්න පුළුවන් file ගන්න පුළුවන් හැම එකක්ම පෙන්නනවා Corel Draw Microsoft Office WinRAR ඒ වගේ ඔඩර් දෙයක් පෙන්නනවා ඉතින් මෙතන text document කියලා තියෙනවා ඔයගොල්ලෝ මේ text document කියන එක click කරන්න එතකොට මෙන්න මේ විදියට එනවා දැන් ඔයගොල්ලන්ට නමක් දෙන්න පුළුවන් මේකට ඔයගොල්ලන්ට මේකට ඕන ගමන් දෙන්න පුළුවන් මම මේකට index කියලා දෙනවා ඉතින් මේ ඉන්ඩෙක්ස් කියලා ගොඩක් අට යූස් කරනවා වගේ මතයක් තියෙනවා ඒක එහෙම ලොකු දෙන්නේ මේ ඉන්ඩෙක්ස් කියලා ගොඩක් දානවා ඒකේ වෙන්නේ يعني
සාමාන්‍ය වෙබ්සයිට් එකක් වගේ දැම්මඩ පස්සේ මේන් එකක් තියෙනවා. ඒ කියන්නේ දැම්මම මගේ දැම්මම මගේ වෙබ්සයිට් එක ගත්තොත් ඒ කියන්නේ මම හදාගෙන යන එක මෙන්න මේ වගේ මේන් එකක් තියෙනවා. මේවා ක්ලික් කරාට පස්සේ මෙන්න මේවා ක්ලික් කරාට පස්සේ එන මේකක් තියෙනවා. ඒ කියන්නේ ඒකට වෙනම මේකක් හැදලා තියෙනවා. ඔන්න ඔය වගේ ඒක තවත් ෆයිල් එකක්. ඉතින් මෙන්න මේ කියන්නේ මේකටනේ මේන් එක කියලා කියන්නේ. ඉතින් මේ මෙන්න මේන් එකට අපි සාමාන්‍යයෙන් ඉන්ඩෙක්ස් කියලා එකක් දාන්න. ඉතින් මේ ඉන්ඩෙක්ස් කියන එක දැම්මට පස්සේ අපි ඒ කියන්නේ අපි වෙබ්සයිට් එකක් හොස්ටින් කරනවා කියන්නේ අපි අර හෝල්ඩ් එක අප්ලෝඩ් කරන එක. ඉතින් එන්නේ ඒකෙදි මෙන්න මේ විදියට හදාගත්තොත් මුලින්ම මේන් එක විදියට ඒ කට්ටිය තෝරගන්නේ නැත්නම් අවුලක් නැහැ. ඒ කට්ටිය ඉන්ඩෙක්ස් කියලා දුන්න එක තමයි පළවෙනි මේන් එක විදියට කරන්නේ. ඉතින් ඊට පස්සේ මම මෙතන ඉන්ඩෙක්ස් කියලා දීලා ඔයගොල්ලන්ට ඕනම දෙන්න පුළුවන්. මම මේක ඔයගොල්ලන්ට අරගත්තේ කියලා කිව්වේ HTML කියලා දෙනවා. HTML කියන්නේ HTML මේක තමයි අපි මේ කියන්නේ මෙන්න මේ වෙබ් ඩෙවලොපින් කරන්නේ කියන්නේ නැත්නම් වෙබ් ප්‍රෝග්‍රෑමින් කරද්දී අපිට ඕන වෙන එක්ස්ටෙන්ෂන් එක මේ එක්ස්ටෙන්ෂන් එක ගහලා ඔයගොල්ලෝ එන්ටර් දෙන්න. එතකොට මෙන්න මේ විදිහට වෙනවා. If you change your file name extension, the file might become unusable. Are you sure? Change it. ඉතින් මෙතනින් yes දෙන්න. එතකොට මෙන්න මේක මෙන්න මේ ෆෝමැට් එකට හැරෙනවා. ඉතින් දැන් අපි මේක ඩබල් ක්ලික් කරලා ඕපන් කරලා බලුවොත් බ්ලැන්ක් පේජ් එකක්. ඉතින් බ්ලැන්ක් පේජ් එක කියන්නේ කොහොම හරි අපි වෙබ්සයිට් එක හදාගෙන තියෙනවා. කියන්නේ මොනවත් ඇනිමේෂන් මෙන්න මේ වගේ මොනවත් නැහැ. මෙන්න මේ ඇනිමේෂන් මේ වගේ ඒවා මොනවත් නැහැ. හැබැයි ඒ කියන්නේ එම්ටි වෙබ් එකක් තියෙනවා. ඉතින් HTML ඕන වෙන්නේ මේක එඩිට් කරගන්න. එහෙම නැත්නම් මෙන්න මේක ලස්සන කරලා හදාගන්න. HTML වලින් අපි කරන්නේ ටැග්ස් එහෙම දාලා ඒ කියන්නේ අපිට ඕන බේසික් කමාන්ඩ් එක දාන්න. මේ ගොඩාක් ලස්සනට ගන්න යනවා නම් CSS යූස් කරනවා. ඉතින් ඒ වගේම ඔය බටන් යූස් කරද්දි මෙන්න මේක ලින්ක් කරන්න වගේ ඒ වගේ වැඩවලට අපි යූස් කරනවා JavaScript කියන එක. ඉතින් මේ HTML මම කලින් වීඩියෝ එකේ කිව්වා මේ HTML කියන්නේ hyperdeep markup language එකක්. ඒ වුණාට මේ HTML වලට ඕන වෙන JavaScript කියන්නේ programming language එක. මේ HTML කියන්නේ programming language එකක් නෙමෙයි. ඉතින් දැන් අපිට මෙහෙම කරන්න පුළුවන්. මම මේක හදාගෙන තියෙන්නේ. දැන් අපි හරියට ඒ කියන්නේ දැන් අපි වෙබ් පේජ් එකක් ගත්තොත් ඒ කියන්නේ මේකේ data structure එකක් තියෙනවා. ඒ කියන්නේ මේකේ data තියෙන පිළිවෙලක් තියෙනවා. ඉතින් මොනිම බැලුවොත් අපිට පේනවා අපේ ඔලුව. ඒ කියන්නේ දැන් අපේ වගේ බැලුවොත් අපේ ඔලුව පේනවා. ඊට පස්සේ ඒක තියෙනවා. ඉතින් ඒ වගේම තමයි. එහෙම නැත්නම් head එක body එක. ඉතින් මේකෙත් තියෙනවා head එක body එක කියලා. body එකට කියන්නේ මෙන්න මෙතන ඉඳන් පටන් ගන්න හැම එකටම මෙන්න මේ head එක කියලා කියන්නේ උඩ කොටස. ඒ කියන්නේ ටයිටල් එකක් දානකොට මෙන්න මෙතන favicon එකක් ඔබ දාගේ දානකොට අපි ඒක දාන්නේ head එක. ඉතින් මෙන්න මේක තමයි head එක විදියට ගන්න. link තියෙන එන්නේ කොටස. හරි ඉතින් ඔන්න ඕවට කියන් තිනවා. දැන් අපි බලමු කොහොමද අපේ මෙන්න මේක ඕපන් කරගන්නේ කියලා. මෙන්න මේ විදියට ඔයගොල්ලෝ මේව කරානම් ඇති. ඔයගොල්ලන්ට පුළුවන් මෙතන open file open folder කියන එක select කරන්න. හරි. එතකොට මෙන්න මේ විදියට තිබ්බට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මෙතනින් open folder ගිහිල්ලා මෙන්න මෙතන folder එක select කරන්න. ඊට පස්සේ මෙතන select folder යන්න. දැන් මේක open කරලා තියෙන්නේ. ඔයගොල්ලෝ මෙතන explorer කියන එක මෙහෙම ගන්න. දැන් ඔයගොල්ලන්ට මේක හොඳට මෙන්න මේ cross කරලා දානවා. මම මෙතන index කියන එක select කරගන්න. හරි. දැන් අපිට ෆෝල්ඩර් එකක් එඩිට් කරන්න වර්ක් ස්පේස් එක හදාගෙන ඉවරයි. ඉතින් දැන් අපිට මේකේ තියෙන ටැග්ස් ගහලා මේකේ තියෙන මේවා ගහලා අපිට මෙන්න මේ වගේ තියෙන එක මෙන්න මේ වගේ ලස්සනට ගන්න පුළුවන්. ඉතින් මේක එච්චර ලේසිය ගන්න නෙමෙයි. හැබැයි අපි ඒකට ඕනේ වෙන පළවෙනි ටැග්ස් කීපයක් ෆස්ට් ටැග්ස් කීපයක් අපි මේකට මේවා කරලා දෙනවා. ඉතින් පළවෙනි එක තමයි H1 කියන්නේ. H1 කියලා මම මේක ගහලා බලන්න. H ගහනවා 1 ගහනවා. එතකොට ඔයගොල්ලන්ට වෙනවා. මෙන්න මේ වගේ මේකක් එනවා. ඉතින් මම ඒක එන්ටර් කරනවා. එතකොට මෙන්න මේ විදියට මෙන්න මේ වගේ ලකුණකුයි ඒක ඊට පස්සේ වැහෙන එකකුයි ආයි ඕපන් වෙන එකකුයි අවිලා තියෙනවා. ඉතින් මෙන්න මේක තමයි මේ ටැක්ස් වල මේක එන්න මේ වගේ එකක් ඇවිල්ලා ඒක ඇතුලේ තමයි ටැක්ස් එක ඒ නේම් එක ඉන්නේ. ඒක ඊට පස්සේ ක්ලෝස් කරනවා. මේක ඇතුලේ තමයි අපිට يعني අපි කියන්නේ ඒකින් වෙන දේ අපි මේව කරන්නේ. එහෙනම් يعني අපිට මේ H1 කියන ටැග් එකින් තින්නේ හෙඩින්. මෙන්න මේ H කියන එකෙන් අදහස් වෙන්නේ හෙඩින් කියන එක. 1 කියන එකෙන් අදහස් වෙන්නේ ඒකේ පළවෙනි එක කියන එක. يعني මේක අපි මේකක් විතර ගහුවොත් H1 කියන්නේ සාමාන්‍ය නෙමෙයි. H1 කියන්නේ ලොකු මේජර් හෙඩින් එක. H2 කියලා දිනා ඔයගොල්ලන්ට පේන්නේ නැති H මෙහෙම ගියවට පස්සේ
2 කියලා තියෙනවා. එන්න ඒක හෙඩින් එකක්. මේක හෙඩින්. ඔයගොල්ලෝ මේ වගේ පැරග්‍රාෆ් ඒ පැරග්‍රාෆ් එකකටත් ඇඩ් වෙන්න H6 කියලා දිනවා. ඉතින් මම ඒක ගැන කියන්න. අපිට පුළුවන් මෙතනින් නවිදු කියලා දෙන්න. අපි මෙතනින් නවිදු කියලා දැම්. එහෙම නැත්තම් අපි VDL එක කියලා දෙන්න. අපි channel එකේ නේ මේක. මොන නමක් කියන්න VDL එකේ විහෙලින් එකේ දැන් අපිට ගන්න තියෙන්නේ. මේක රන් මොනොත් නෑ. Ctrl S ගන්න. මම ඔයගොල්ලන්ට කියලා දුන්නා කලින් වීඩියෝ එකේදී එක්ස්ටෙන්ෂන් එකක් ඉන්ස්ටෝල් කරගන්න කියලා live server කියලා. ඔයගොල්ලන්ට මතකයි. මෙන්න මෙතන live කියලා ගහම මේක එනවා. මෙන්න මේක ඉන්ස්ටෝල් කරගන්න. මේක ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ හරි ලේසි ඉන්ස්ටෝල් ගන්න ඉඩරය තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙතනින් මෙන්න මේ වගේ icon එකක් එනවා. ඕගොල්ලෝ මෙන්න මේ click කරන්න. එහෙම නැත්නම් ඕගොල්ලෝ නම් Ctrl Shift P ගහන්න. එතකොට මෙන්න මේ විදිහට එනවා. මේකේ ගහන්න ඕගොල්ලෝ live කියලා. එතකොට ඕපන් නිත් live server කියලා. එහෙමත් බැරි නම් මෙන්න මෙතන right click කරලා මෙතනිනුත් එනවා. ඕපන් විත් live server කියලා. එහෙමත් බැරි නම් alt එකයි plus එකයි l එකයි old o එකයි යෙබුවම ඕගොල්ලන්ට වැඩි කරන්න බලන්න. ඒ කියන්නේ old එකයි o එකයි මම හිතන්නේ. ඔව් මම දැන් මේ විදිහට ඕපන් කරගන්නවා. ඉතින් මම මෙතනින් go live වෙනවා. එතකොට ඒක starting කියලා හිටිනවා. දැන් ඕපන් කරනවා. හරි ඉතින් මෙන්න මේ live server එකෙන් වෙන්නේ මෙන්න මෙතන අපි දැන් මේක ගහලා මොනවා ලිව්වත් ඒක ලියන ගමන්ම මේක save වෙනවා. ඒ කියන්නේ මෙහෙමයි. මේක දෙකේ ගොඩක් extension තියෙනවා. මේක save කරපු ගමන් මෙන්න මේක auto refresh කළා මේ වෙනවා. ඉතින් මම දාම basic කියලා දෙන්නේ මම ඔයගොල්ලන්ට හරියටම කියලා දෙන්නම් මේක වෙන විදිය. මම මෙහෙම ගියොත් ඔයගොල්ලන් සමහරට අමාරු වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් ඒක හින්දා මම මේක කියලා දෙන්නම්. මම මෙතන H අන් කියන්නේ එක. ඉතින් ඒක ගැහුවට පස්සේ ඔයගොල්ලන්ට ලැබුණ මෙන්න මේ විදියට ආදී කියලා වෙනවා. ඉතින් අපිට පුළුවන් H2 කියන එකත් ගහලා බලන්න. H2 කියන එක ගහලා ඔයගොල්ලොත් මාත් එක්කම කරනවා කියලා හිතනවා. නැත්නම් මම මෙහෙම ටියුටෝරියල් කියන්නේ ट्यूटोरियल्स अरंगे वैडक अब मे ट्यूटोरियल मे विद्यार यूज करी मे विद्यारे मम्म वैडी दिखरा टमा दंट मैं दिखला दम्मी तेना मेतन कॉपी कर मेक दिना मेरी खादा करना H3 විදිහට හදා ගන්න පුළුවන්. මේකෙන් දෙනවා this is H2 sorry. ඉතින් මේ H2 කියලා ගහමත් ඒක එන්නේ මේ ටැග්ස් අපිට ඕන තැනක යූස් කරන්න පුළුවන්. මේ ටැග් එකක් ඇතුලේ ටැග් එකක් මම එන්නේ දෙය ගැන ඕගොල්ලන්ට දැන් කියන්න. මම කලින් වීඩියෝ එකේ කිව්වා කියලා හිතනවා මෙන්න මෙතන يعني අපි මේ HTML වල ගන්න අපි දැන් මෙහෙම බ්‍රැකට් එකක් ඕපන් කරොත් ඒක අන්තිමට ඉවර කරනවා. ඊට පස්සේ මෙන්න මේකේ බුවා මේක මෙහෙම තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ එකක් එබුවොත් මෙන්න මෙහෙම තියෙනවා. දැන් මේකේ තියෙන්නේ මුලින්ම පටන් ගන්න එක තමයි අන්තිමට ඉවර වෙන්නේ. ඊට පස්සේ දෙවෙනියට පටන් ගන්න එක ඊට කලින් දෙවෙනියට. කොහොම හරි අන්තිමට පටන් ගත්ත එක තමයි කලින්ම ඉවර වෙන්නේ. ඉතින් මේ වගේ එකක් තමයි මේකේ ඔය මෙන්න මේ ටැක්ස් අතර තියෙන්නේ. ඒ වගේම අපිට ඕන ටැක්ස් එකක් කියන්නේ ඩියු එක ඇතුලේ H එකක් H1 එකක් H1 එක ඇතුලේ P ටැග් එකක් ඒ වගේ ඕන එකක් යූස් කරන්න පුළුවන්. දැන්ට මම මේ H1 ටැග් එක ගාගෙන යනවා. H4 මම මේක බේස් කරලා මෙතනින් හදා ගන්නවා H4 විදියට. ඊට පස්සේ H5 එකට හදා ගන්නවා. මෙතනින් බේස් කර ගන්නවා. මම H5 කියලා හදා ගන්නවා. ඊට පස්සේ මෙන්න මේක සෝරි H6 කියලා හදා ගන්නවා. ඉතින් මේ වගේ ඕගොල්ලන්ට සජෙස්ෂන් දෙනවා කියලා මම හිතනවා. හරියට ඔයගොල්ලෝ වැඩේ කරගත්තා නම් මේ HTML ලංකාවේ මොනවත් extension අපිට ඕනේ වෙන්නේ නැහැ. H6 කියලා දෙනවා. දැන් අපි මේක control s දීලා මේකට ගිහිල්ලා මේව කරලා බැලුවොත් ඕගොල්ලන්ට පේනවා ඒකේ මෙන්න මේ H1 කියන ටැග් ටික හැදිලා තියෙන්නේ කොහොමද කියලා. ඉතින් මෙන්න මේක මගේ මේජර් හෙඩින් එකක් කියලා එන්නේ කියන මේක මෙච්චර ලොකු වෙලා තියෙනවා. ඉතින් මේජර් ඩිය ලොකු කරන්න ඕන නම් අපිට පුළුවන් ඩියු එකක් දාලා ඒක ස්ටයිල් දාන්න. මේ this H2 tag ඉතින් මේක H2 tag එක විදිහට තියෙනවා. ඊට පස්සේ this H3 tag එක ඒක 3 විදිහට එන්න ඕනේ. ගොඩස් මේක රිෆ්‍රෙෂ් කරනවා. හරි මෙන්න මේක H3 tag එක මෙන්න මේ size එක
මෙන්න මේක this is 4 tag 4 කියන එක ඒ කියන්නේ header 4 වෙනි හතරවෙනි size එක මේක ඇත්තටම අපේ p tag එකටත් සමානයි ඩෙඩීඩියා ලොකුයි මෙන්න මේ h5 කියන එක නම් p tag එකමයි මෙන්න මේ h6 එක ඕගොල්ලොන්ට පේන ඇති කූබිය අකුරු වගේ මේක h p tag එකටත් වැඩිය වෙනස් ඉතින් මේ p tag එක කියන්නේ paragraph කියන tag එක මම අදට ඒ කියන්නේ මම අදට කියලා දෙන්නේ මෙන්න මේ tag දෙකයි पैराग्राफ की ना टैग के कई दिन में के पौड़ा किया रहते हैं ना दिए ना इधर में एच वन किया ने ओगले यानी एच वन किया ने विशेष टैग किया कि क्या ने ड्यू टैग किया दिन यानी निका यानी ड्यू टैग किया क्या ने डिफाइन और फंक्शन निका डिफाइन करना होगा डिफ फंक्शन या कोई मैंने डिफ फंक्शन किया दे दानने ते काटती है ती ओन तरह दानने काटती समारे रहती एक काटती ना मम किया ने हिमानत ता අපි දෙයක් හදනවාගේ يعني තියෙන මොනවත් නැතුව අපි දෙයක් හදනවාගේ කියලා ගන්න මේ ඩියුල් එකට මොනවත් ප්‍රොපර්ටිස් එහෙම මොනවත් නැහැ විශේෂ කීර ප්‍රොපර්ටිස් මොනවත් නැහැ මෙන්න මේ H1 එකේ විශේෂත්වය තමයි අර විලෝපෝඩ විශේෂයක් නැමේ H1 කියන විශේෂත්වය තමයි H1 එකට ඒ ප්‍රෝග කියන්නේ HTML කියන ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක හදද්දි ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක නෙමෙයි මේක මෙන්න මේක හදද්දි يعني මේක කවුරු හරි හදන්න ඕනේ මෙන්න මේක හදද්දි एक आटी एक आटे वैना में फंक्शन या कोई दिया थी ना मैंने में H1 किया नहीं क्या नहीं एक आटे वैना में प्रॉपर्टी का के एक आटी के सोर्स कोड दे या हादल दिए ना मैंने में फ़ोन साइज़ से क्या मैंने में फ़ोन साइज़ से है वाकई में मैं कर फ़ोन पे इट्टे का दिया थी ना बोल लगी අපිට ඩියු ෆන්ක්ෂන් එකක් අපිට ඕන විදියට හදලා ගන්න පුළුවන් මොනවත් නැහැ. ඒකට අදාළ කියලා විශේෂ මොනවත් නැහැ. ඉතින් එන්නේ ඒක තමයි HTML වල H1 tag එකේ තියෙන තව ගොඩක් දේවල් කියනවා කියන්න. ඉතින් අපිට මෙහෙම තියලා දැන් මම මේක ගැන කියලා දෙනවා. නමුත් ඔයගොල්ලෝ බලනදි මම මේක කියලා හරියටම වෙන වීඩියෝස් බලලා තියෙනවා නම් මොනවද මේ කියන්නේ කියලා. මොකද මම මේකට H1 කියන්නේ අර HTML කියන tag එක කරන්නේ කොටින්ම කිව්වොත් හෙඩ් එකව තරන්නේ බොඩි එකව තරන්නේ මන් දිනව කිව්වට අරන්නේ ඉතින් ඒ ඇත්තටම ඒ කියන්නේ ගත්තේ නැත්තේ මේකයි ඔයගොල්ලන්ට දෙයක් කියලා දෙන්න ඒ කියන්නේ ඔයගොල්ලන්ට ඒ ටැග් ටික විශේෂයෙන් ඕනේ නැහැ HTML කියන්නේ මේකක් හදන්න කියලා නමුත් දැන් මේක බලන්න ඔයගොල්ලෝ වැඩක් කරනකොට කියන්නේ මේ ඔයගොල්ලන්ට ඒ කට්ටිය ලේසි වෙන්න හදලා දිනවා මෙන්න මේ ටැග් ටික ඒ කියන්නේ බොඩි එකේ මෙන්න මේවා ටික දැම්මම බොඩි එකට ඒක අදාළව පේනවා දැන් ඕගොල්ලෝ හිතන්න මෙන්න මෙතනට මොකක් හරි දා ගන්න ඕනි කියලා. මෙතන වැටිලා තියෙන්නේ මෙන්න මෙතන ලින්ක් එකට වැටිලා තියෙන එක. ඉතින් එහෙම නෙමෙයිනේ. ඉතින් ඒ වගේ ෆැවිකන් එකක් දා ගන්න. ඒ වගේ ඒවට මේ කට්ටිය හදනවා දීලා තියෙනවා හෙඩ් එක බොඩි එක කියලා. ඉතින් ඒව යූස් ගන්න ඒකට. නැත්තම් මේ ටැග් ටිකේ කිසිම විශේෂත්වයක් නැහැ. මේවට කියලා විශේෂ මේවා තියෙනවා. මම කියන්නේ මේ ටැග් ටික නැති වුණා කියලා අපිට මේ වැඩේ ගන්න බැරි කමක් නැහැ. හැබැයි මේ අපේ වැඩි ලේසි කරගන්න තමයි මෙන්න මේ ටැග් ටික දීලා තියෙන්නේ. इतनी मम्मी अड़ी का पौडा मैंने मैं भी दिया था कमेंट करेगा ना जी मैं क्रमेंट करेगा ने का तो गोलो शॉर्टकट या दानने नदी का टेस्ट दी मैंने मैं का सिलेक्ट कराना इधर पर से कंट्रोल लेगा स्लैश लेगा क्या ने माटे का फॉरवर्ड स्लैश ब्लैक स्लैश की लम्बा तक ना क्या ने माँगे क्या ना हरी दानने ओगलो कोमारी शिफ्ट के यहाँ पे तो दी ना स्लैश का गान नॉनी तो कोटे मैंने मैं भी दिया था मैं आया ना मन दें मेतन गाना अर बे ओने में टैग देगी मम्मी का पार्लर जा करना मेतन HTML एंड करना हर एक दमा एक टैग देगा ईर पास हेड देख ओने का पेंट करना बॉडी एक पेंट करना ओन ओय विधि समय आप मूल्य डेटर रखते दिन तक गुडा देती बोलवा ඉතින් මම අද චූඩී තව ටැග් එකක් කියලා දෙන්නා. ඒක තමයි ටයිටල් කියන්නේ. දැන් මේකේ මෙහෙමයි ගන්න තියෙන්නේ අපිට මෙතනට මෙන්න මේ වගේ ටයිටල් එකක් දාගන්න පුළුවන්. ඉතින් මම ඉතින් එතකොට ටයිටල් එකක් දෙනවා මෙන්න මේ විදියට. ටයිටල් කියලා ගැව්වට පස්සේ එහෙම ටැග් එකක් තියෙනවා ඒක එනවා. අපි මෙතන දෙනවා VT LK HTML lesson 1 මේ ඔක්කොම වෙන්නේ නැති වෙයි මම දැන් මේක සේව් කරලා ගිහිල්ලා බලුවට පස්සේ මෙන්න මේක උඩින් අටිය තියෙනවා VTL ගේ HTML lesson 1 කියලා හරි ඔන්න ඔව ටික තමයි මට අද විශේෂයෙන්ම කියලා දෙන්න තියෙන්නේ ඇත්තටම කිව්වොත් මේක නෙමෙයි මට තව ගොඩාක් කියලා දෙන්න තියෙනවා ඉතින් මම යන් ඇත්තටම කියන්නේ තාම ඉවර නැහැ වීඩියෝ එක
තව පොඩි දෙයක් කියලා දීලා මම අද වීඩියෝ එක නවත්තනවා. මේක තමයි මෙන්න මේ මේකට තියෙනවා child parent මේක කියලා එකක්. ඒ කියන්නේ මෙන්න මේ HTML කියන්නේ මේ කියන්නේ මෙන්න මේ head එකේ body එකේ මේ කියන්නේ ඒ head එකේ tag එකේ body tag එකේ parent කියලා දෙන්නේ. මෙන්න මේ head එකයි body එකයි HTML එකේ parent කියලා. එතකොට මේ head මෙන්න මේ title එක head එකේ child කෙනෙක් විදියට ඉන්නේ. මෙන්න මේ head එකේ ඉන්නේ title එකේ parent කෙනෙක් විදියට. ඔයගොල්ලෝ තේරෙනවා ඇති. ඒ කියන්නේ මෙන්න මේ වගේ indent තියෙන්න ඕනේ. මෙන්න මේක තමයි HTML කියන්නේ ලෝ parent ගේ මේක. ඉතින් දැන් මේක බලුවොත් මේ one කියන්නේ body එකේ child කෙනෙක්. මේ body කියන්නේ HTML ගේ child කෙනෙක්. ඉතින් මේක බලුවොත් මේ head එකයි body එකයි කියන්නේ සහෝදරයෝ දෙන්නේ. ඒ කියන්නේ friends ලා ඒක කියන්නේ සහෝදරයෝ දෙන්නේ. ඒ කියන්නේ මට ඒක හරියට මතක නැහැ. කොහොම හරි ඒ කියන්නේ මේක සහෝදර ටැග් එකක්. ඒ කියන්නේ මෙතන මේ මේක mother parent මෙන්න මේ විදියට. ඉතින් මෙන්න මේ one ඉඳලා මේව ගත්තොත් මේ ඔක්කොම similar tags. Similar tags හරි ඒ කියන්නේ කොහොම හරි මේක එක tags. ඒ කියන්නේ එක වයසක ඉන්නවා වගේ තමයි වෙන්නේ. මේ ඔක්කොගේම parent මෙන්න මෙයා. මේ ඔක්කොගේ parent මෙන්න මෙයා. ඉතින් මේ දෙන්න මේවා දෙන්නේ ඕගොල්ලන්ට එන්නේ ආයිඩියා එක ගැනත් පොඩ්ඩක් එන්නේ. ඉතින් ඒක අපි මෙන්න මේ විදියට ඉන්දෙන් යූස් කරලා වැඩ කරන්නේ. ඉතින් අපි මෙන්න මෙහෙම image tag දෙනවා නම් එන්නේ එහෙම. එන්නේ මෙන්න මේ විදියට මෙන්න මේ parent child කියන මේකත් මතක තියන් ඉන්න ඕන ඕගොල්ලෝ ගොඩක් වැඩගත් HTML වලදී. දැන් ඉතින් අපි මෙන්න මේව කරාට පස්සේ මෙන්න මේ විදියට අපිට ඕන විදියට H1 tag එකයි මෙන්න මේ title එක වෙනස් කරගෙන තියනවා. ඉතින් අද ගොඩක් කියලා දුන්න කියලා හිතනවා. ඇත්තටම මට B tag එක කියලා දෙන්න ඕනේ නැහැ අද. මම ඉතින් B tag එක image tag එක ඊළඟ වීඩියෝ එකෙන් කතා කරනවා. එහෙනම් ඉතින් මම අදට වීඩියෝ එක නවත්තනවා. ඕගොල්ලන්ට සුබ දවසක්. මම නවීද ජයවර්ධන.